Filipinas seekers. Uau, mana ada? Bodi prasnya kan ada? Oyal gedera tule palawar ke kiyak tiyenawada? E wage ma oya dannawada me geya tule tiyena pala oyage saukketai oyage satutatai karana mehewara gana? Oyage uttaraya na nam oyada tikak ay me gana hitanna siddha wenawa. Gedera athulata tiyena nivaradi palawarga thora gannawa kiyanne oya oyage saukketai ඔයාගේ සතුටයි වැඩි කර ගන්නවා කියන එක. ඒ වගේම දැන්ටමත් ඔයාගේ ගේ ඇතුලේ පැල වර්ග තියෙනවා නම් ඔයා දිනන්න යන්නේ. මේ වීඩියෝ එක Happiness Seeker Ovi මගේ YouTube channel එකේ ආදර හිතවතියකගෙන් ලැබිච්ච ආදර ඉල්ලීමක්. මේක අක්කා මේ වීඩියෝ එක ඔයාට ගෙදර ඇතුලේ පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය වලින් හදලා තියෙන කෘතිම පිරිසිදු කාරක ඒ වගේම එයා ෆ්‍රෙෂ්නර්ස් ඒ වගේම කාපට් ගෙදර ඇතුලේ තියෙන ගෘහ භාණ්ඩ තවත් කිව්වත් අපි පාවිච්චි කරන සුවඳ විලවුන් වලින් සහ තව එකින් එකින් නොකී දේවල් ගොඩකින් අපේ ගෙදර ඇතුලේ වාතාශ්‍රය අපිරිසිදු වෙනවා. ඉතින් මේකට තියෙන විසඳුමක් විදිහට NASA ආයතනයේ කියලා තියෙනවා ගෙදර ඇතුලේ පැල වර්ග ගොඩ ගොඩාක් පැල වර්ග තියාගන්න කියලා. ඒ වගේම මේ ඉන්ඩර් ප්ලාන්ට්ස් නැත්තම් හවුස් ප්ලාන්ට්ස් අපේ මානසික ආතතිය, මානසික පීඩනය අඩුරුදිර පීඩනය අඩු කරගන්න වගේම අපේ ඵලදායිතාවය වැඩි කරගන්නත් හේතු වෙනවා. ඒ වගේම මේ ඉන්ඩෝ ප්ලාන්ට් කියන්නේ අපේ මූඩ් එක ෆික්ස් කරගන්න පුළුවන් ස්වභාවික පිළියමක්. ඒ වගේම කොසබුරු තකේනකා කියන ජපන් විද්‍යාඥයා ඒ වගේම යා ප්ලාන්ට් ගුරු කෙනෙක්. එයා කියලා තියෙනවා මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් අපේ වාතය පිරිසිදු කරනවා විතරක් නෙවෙයි අපේ මානසික සැනසීමත් අරන් එනවා කියලා. ඉතින් මොන වගේ පැලද අපිට ගේ ඇතුලේ තියාගන්න පුළුවන්? නිවස තුල තියෙන වටපිටාව අනුව උදාහරණයක් වශයෙන් ගේ ඇතුළට හිරු එළිය වැටෙන ආකාරයට ගේ ඇතුලේ තියෙන උෂ්ණත්වයට අනුව අපිට පැල තෝරගන්න වෙනවා. එහෙම කියන්නේ මම නෙවෙයි, කොසබුරු තකේනකා මහත්මයා. අඩු එළියක් තියෙන කාමරයකට අඩු එළියෙන් ජීවත් වෙන්න පුළුවන් පැල, වැඩි එළියක් තියෙන කාමරයට ඊට අදාළ පැල අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම මතක තියාගන්න හැම පැලයකටම හිරුවැලිය වාතාශ්‍රය අනිවාර්යම අවශ්‍යයි. එළිය වාතාශ්‍රය අඩු තැනක තියලා තියෙන පැල කාලෙන් කාලට හොඳට එළිය වාතාශ්‍රය දෙන්න වග බලා ගන්න ඕනි. අද වීඩියෝ එකෙන් මං ගේනවා ඔයාලට ගියතර තියාගන්න පුළුවන් පැල වර්ග 10ක්. එහෙනම් අපි යමු වීඩියෝ එකව. පෝතෝස් නැත්නම් මනි ප්ලාන්ට් හරිම ලේසියෙන් ගේ ඇතුලේ වවා ගන්න පුළුවන් පැලයක් තමයි මෙයා. ඒ වගේම ගෙදරට ලස්සනක් එකතු කරන්න පුළුවන් ලස්සන පැලයක්. මේ පැල හිරුවැලිය සාමාන්‍යයෙන් සහ හිරුවැලිය අඩුවෙන් ලැබෙන කාමරවලට හරිම ලේසියෙන් වවා ගන්න පුළුවන් පැලයක්. අපිට වතුරවල මේ අතු කැබලි දාලත් තියා ගන්න පුළුවන්. හැබැයි වතුර මාරු කරන්න වග බලා ගන්න. ඒ වගේම මෙයා වැඩි හිරු එළියට නිරාවරණය වෙලා ඉන්න නම් එච්චර කැමති නෑ. පොතෝස් වල වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම
නාසා ආයතනය විසින් වාතය පිරිසිදු කාරකයක් විදිහට නිර්දේශ කළ තියෙන පැලයක් තමයි මේ පෝතෝස් නැත්නම් මනී ප්ලාන්ට් කියන්නේ. ස්නේක් ප්ලාන්ට් මේ ස්නේක් ප්ලාන්ට් නැත්නම් සෙන්සවේරියා පැලත් හරිම ලේසියෙන් ගෙදර ඇතුලේ වවා ගන්න පුළුවන් පැලයක්. මේ පැලත් හිරු එළියට වගේම අඳුරු කාමර වලට හොඳට වවා ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඇතුලේ වාතය පිරිසිදු කරන පැලයක් විදිහට මේ පැලෙත් නාසා ආයතනය විසින් නිර්දේශ කළා තියෙනවා. මේ පැලයට වතුර පරිස්සමට දාන්න වග බලා ගන්න. පස හොඳට වේලුණාට පස්සේ තමයි වතුර යොදන්න ඕන. නිතරම වතුර දාන නම් යන්න එපා. පැල කුණු වෙන්න බලනවා. තුන්වෙනි පැලය. ඇරිකා පාම්. ඔයාලගේ ගෙවල් වල ඉදුලේ හොයා ගන්න පුළුවන් පැල වර්ගයක් තමයි මේක. හරියට උණ පඳුරක් වගේ පැලයක්. ඒ වගේම දැන් මේ එරිකා පාම් හොඳ හවුස් ප්ලාන්ට් එකක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ගොඩාක් ගෘහ අලංකරණ කටයුතු වලට යොදා ගන්න හරි ප්‍රසිද්ධ හරි ජනප්‍රිය පැලයක් තමයි මෙයා. මේ පැලය ගොඩක් එළියට ඒ වගේම උණුසුමට ආස පැලයක්. මේ ඇතුලේ තියනවා නම් හොඳට එළිය තියෙන තැනක තියන්න බලන්න. නැත්නම් සතියකට සැරයක්වත් මෙයාව එළියෙන් තියලා මෙයාට හොඳට හිරු එළිය දෙන්න වග බලා ගන්න. ඒ වගේම පස හොඳට වේලුවට පස්සේ වතුර දාන්නත් මතක තියාගන්න. රබර් ප්ලාන්ට් හරිම ලස්සන හවුස් ප්ලාන්ට් එකක් තමයි මෙයා. මෙයාගේ වර්ග කිහිපයක් තියෙනවා. මා ළඟ තියෙන්නේ මේ බර්ගන්ඩි පාට කොළ තියෙන පැලය. මේ පැලයක් හිරු එළියට ගොඩාක් ආස කරන පැලයක්. ඒත් එළින්ම වැටෙන හිරු එළියට, ඒ කියන්නේ ඩිරෙක්ට් සන්ලයිට් වලට නම් මෙයා කැමති නැහැ. කර්න් එකක් දාලා තියෙන ජනේලයක් ළඟ තියන්න පුළුවන් කියාත්ම පැලයක් තමයි මෙයා. ඒ වගේම මෙයා ගතමනේ තියෙන පසකට වැඩිය කැමති නැහැ. ඉක්මනට වේලෙන පස් මිශ්‍රණයක් යොදන්න. ඒ වගේම වතුර පරිස්සමට දාන්න සැලකිලිමත් වෙන්න. පස්වෙනි පැලය ස්පයිඩර් ප්ලාන්ට්. ගෙදර ඇතුලේ හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් පැලයක් තමයි මෙයා. මකුළුවෙක්ගේ පෙනුම තියෙන නිසා මෙයාට ස්පයිඩර් ප්ලාන්ට් කියලා කියනවා. මගේ පැලේ නම් තාම පොඩි. ඒ වගේම මේ පැලවල වර්ග තියෙනවා. මේ පැලයක් තද අවුවට නිරාවරණය වෙන්න අකමැති බ්‍රයිට් ඉන්ඩිරෙක්ට් ලයිට් එකට කැමති පැලයක්. ඒ වගේම යට වතුර ඕන හොඳට. හැබැයි ඕනට වඩා එපා පැලයක් තමයි මෙයා. මගේ කලින් වීඩියෝ එකක කියලා තියෙනවා මොනවද මේ සකිලන්ස් පැල කියන්නේ කියලා. මාර්ෂල චාක්. ඒ වගේම කැක්ටස් පැල කියන්නේ පතොක්. අපිට ගේ ඇතුලේ ලේසියෙන් හදා ගන්න පුළුවන් පැල තමයි මේවා. වතුර හුඟක් අඩුවෙන් හිරු එළිය හොඳට ගේ ඇතුලට දීලා අපිට මේ පැල ලස්සනට හැඩකාර විදිහට හදාගන්න පුළුවන්. වර්තමානයේ ගොඩාක් ප්‍රසිද්ධ පැල ජාතියක් තමයි මේවා. මේ සකිලන්ස් පැල හා කැක්ටස් පැල වලට ආදරය කරන මිස්සෙක් තමයි මේ හැපිනස් සීකර් වී කියන්නේ. එයා මම ගාව මම ගාව
dark succulents, cactus පැල එකතුවක් තියෙනවා. හත්වැනි පැලය nerve plants, නැත්නම් pitonia. ගෙදර ඇතුලේ අඳුරු තැනක උණක් තියන්න පුළුවන් ලස්සන පැලයක් තමයි මෙයා. කොළපාද පත්‍රයේ සුදු රතු රෝස පාට නාරටි ගොඩාක් තුන් තියෙන පැලයක්. මෙයාට ඕනි හිරුවෙලිය අඩුවෙන් ලැබෙන හෙවන තැනක්. ඒත් ආදතාවේ වැඩියෙන් තියෙන ඕනි. මෙයා එතකොට හොඳට හැදෙනවා. මම නිතරම වගේ මෙයාලට වතුර ස්ප්‍රේ කරනවා. අද හිරුවෙලිය වැඩෙන කාමරවලට වගේම අඩුවේ හිරුවෙලිය වැඩෙන කාමරවලත් මෙයාලට ලස්සනට වැවෙන්න පුළුවන්. මෙයා තෙතමනයට බොහොමකට ප්‍රිය ශාකයක්. පාට පාට වලින් ඔයාලගේ ගෙදර අනිවාර්යයෙන්ම ලස්සන කරයි මෙයා. මගේ නම වැනි යාළුවා රෝස්මරි. ඔයාලා අහලා ඇති දැනටමත් රෝස්මරි කියන්නේ ඖෂධයක්. ඒ වගේම කෑම සුවඳ කරන්න ගන්න පැලයක්. ඒ වගේම විසිතුරු පැලයක් විදිහටත් මෙයා අපිට කිස්සියෙම කියන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාල දන්නවද මුළු කාමරෙම සුවඳ කරයි මෙයා. හරිම සුවඳයි. මෙයා ස්වභාවික සුවඳකාරකයක්. මෙයාට හොඳට ඉරේලිය ඕනි. ඒ ඇතුලේ තියෙනකොට මෙයාව බටහිරට මූණලා තියෙන ජනේලයක් ගාවින් තියන්න බලන්න. හොඳට ඉරේලිය වැටෙන නිසා. තද උෂ්ණත්වයට අහුවෙන්න දෙන්න නම් එපා. ඒ වගේම ඔතුර වතුර දාන්න යන්න එපා. ඔයාලගේ ගෙදරත් හදලා බලන්නකො මේ රෝස්මරි කෑම වලට යදන්නත් පුළුවන්. ගේ ඇතුළ සුවඳට ඉන්නත් පුළුවන් කෘතිම සුවඳකාරක නැතුව. මගේ අන්තිම යාළුවා වගේම මං ගොඩක් ආදරේ යාළුවා පීසීලි. ගෙවල් ලස්සන කරන්න, ඒ වගේම කාර්යාල කාමර ලස්සන කරන්න වගේම ගෙවල් කාර්යාල කාමරවල වාතය පිරිසිදු කරන්න උදව් වෙන වර්තමානයේ හරිම ජනප්‍රිය පැලයක් තමයි මේ පීස්ලිලි. හද කොළ පාටට ලස්සන විසින මතු පිටක් තියෙන ඒ වගේම හිඟ සුදු පාටට ලස්සන මලක් දෙන පැලයක් තමයි මෙයා. මගේ පැලේ නම් තාම බලලාවේ නැහැ. මෙයා ප්‍රිය කරන්නේ හේවනට. හිරුවෙලිය සාමාන්‍ය ප්‍රමාණයට වැඩෙන තැනක මෙයාට ඉන්න පුළුවන්. ඒ නිසා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තමයි මෙයා. පීස්ලිලි මල් ගන්න ඕන නම් මෙයාව ටිකක් මද හිරුවෙලියට නිරාවරණය කරන්න සිද්ධ වෙනවා. ඕනියට වඩා වතුර දාන්න නම් යන්න එපා. මේ පැලය ඔයාගේ ගෙදර තියෙනවා නම් ඔයා දැනටමත් ඔයාගේ ගෙදර
පිරිසුදු වාතය පිරිසුදු කාරකයක් තියාගෙන ඉන්නේ. ඒ තරම් මෙයා ගිය ඇතුළ තියෙන විෂ වායු උරා ගන්න පුළුවන් පැලයක්. මොදෙනෙම ඉන්ඩෝප්ලාස් දෙකක් වර්ග හරි 100ක කාමරයක වාතය පිරිසුදු කරන්න පුළුවන් තරමේ හැකියාවක් තියෙනවා කියලා NASA ආයතනය විසින් කියලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. අමතක කරන්න එපා. ඒ වගේම මම ආදරෙන් ඉල්ලනවා Happiness Seeker වී මාව subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා. මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් ලස්සන අදහස් තියෙනවා නම් පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝකින් ආයි හම්බ වෙන්න. ඔයාලට ලස්සන සතියක්.